ඕනම සහාය අවශ්‍යද? Painty TC guide එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න. යවුරුද්දේ අප්‍රේල් 22 තමයි වොෂින්ටන් ගිහිල්ලා එවකට මුදල් අමාත්‍ය අලි සබ්රි ඇතුළු දූත පිරිසක් මා හිතන්නේ මහ බැංකුව අධිපතිතුමා ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා එකතු වෙලා මේ සාකච්ඡා වටේ මුලින්ම ආරම්භ කරේ. මාසෙ 11ක පමණ කාලයක් ගත වෙලා තමයි විධායක මණ්ඩලයේ අනුමැතිය අපිට හම්බෙන්නේ. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය හම්බෙන්නේ සැප්තැම්බර් මාසේ පළමුවෙනිදා 2022. ලෝකයේ සෙසු රටවල් එක්ක බලද්දි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගිය අපි දන්න මේ වෙද්දිත් ලෙබනනයට තවමත් අනුමැතිය ලබා ගන්නට බැරුව ඉන්නවා. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය විතරයි ඔවුන්ට තවමත් තියෙන්නේ. සැම්බියාවට අනුමැතිය අරගෙනත් මුදල් ලබා දෙන්නට බැරුව ඉන්නවා ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්න නිසා. එහෙම බලද්දි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොළොත් රටක් විදිහට ගිහිල්ලා මේ අනුමැතිය ලබා ගත්තේ ගමන් මාර්ගය. ඔබ කොහොමද ස්වාධීනව නිරීක්ෂණය කරන්නේ? සෑහෙන සාධනීයයි කලින්ද ඒ ආපු ගමන් මාර්ගය. මොකද මෙතනදී අර අනිත් රටවල් වලට ලෙබනනය සහ සැම්බියාවටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ණය ස්ථාවරණම් ගියාට පස්සේ අපිට සලකන විදියයි. ණය ස්ථාවර නැතුව ගියාම සලකන විදියයි. පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් දැන් අපි මේ අවස්ථාවේදී කියන්නේ ණය ස්ථාවර නැතුව. ඉතින් එතනදී ඇත්තටම අපේ අර ද්විපාර්ෂික ණය හිමියන් අපිට ලබා දීපු සහයෝගය අගේ කරන්න අවශ්‍යයි. මොකද එතන තමයි අපිට මෙච්චර කාලයක් ගත වුනේ සැප්තැම්බර් පළවෙනිදා මාණ්ඩලික මට්ටමේ එකඟතාවයෙන් පස්සේ. මොකද ණය ස්ථාවර නැත්තම් ඔවුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටිනවා අපිට ණය දීපු රටවල් වලට ගිහිල්ලා ඔවුන්ගෙන් කිසියම් අපි කියන්නේ සුරක්ෂිතභාවය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගත්තට පස්සේ අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා ණයෙන් අඩන්න එපා, ණයෙන් අඩන්න නෑ කියලා අපි එකඟ වෙනවා කියලා ලිපියකින් දෙන්න කියන එක තමයි ඔය සරලව කියලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමුළුවේ රටවල් ඉක්මනින් ඒ ලිපිය ලබා දීම තමයි වැදගත් වුනේ. ඒ වගේම මේක මං හිතන්නේ සාධනීය තත්වයක් දින සරමක් පහු වුණා අපිට. නමුත් තියෙන වාතාවරණය අනුව මං හිතන්නේ ඒ මට්ටමට අපේක හොඳයි. නමුත් අපි නිතරම කියන වගේ මේක අර ගමනේ එක සම්දිස්ථානයක් විතරයි. අපි මෙතනින් ඉස්සරහට යන එක ගැන තමයි ඉස්සරහට කල්පනා කරන්නේ.